කොහොමද කියලා නේ ඔබේ මේ ප්‍රශ්නේ පටන් ගත්තේ ඒක නිසා ඒකට කියන්න ඕනේ බාලිකා විද්‍යාලයක් වුණාට අපි පිළිවි ළමයි වගේ තමයි පාසල ඇතුළේදී ඒකෙන් දඟයි එතකොට රටේ තියෙන ඔක්කොම පත්‍ර ටික මට ගෙදර තිබුණා ඒක හරියට කියෙව්වා මම හිතන්නේ ඔබේ પરම්පරාවට ඒ කාලේ ඒ කතා කරපු දුරකතර අංක තාම මතකයි නමුත් අපේ પરම්පරාව වෙනකොට සමහරවිට ගෙදර දුරකතන අංකවත් මතක නැති තැනට ඇවිල්ලා තියෙනවා. ඒත් ඔය තාක්ෂණික දියුණුවත් එක්ක තමයි. Facebook එකකින් හරි Instagram එකකින් හරි මිනිස්සුගේ ජීවිතේ මොනවද? හරි මේ සුන්දර ජීවිත තියෙනවා මේ ඇත්තට කඩාවට. හැබැයි අපි හිතන්නේ හරි සුන්දරයි කියලා අර Facebook එක. අම්මණති පාලුවර නැන්ද ළඟෙත්ti දැනිලා නැහැ. නමුත් දැන් මේ කඩකටයුතු සහ ඒ දේවල් වලට පහසු වෙන්න මම කොළඹ නතර වෙලා ඉන්නකොට සමහර අවස්ථාවල එහෙම මේ අම්මා හෝ නැන්දා ළඟ හිටියා නම් කියලා හිතෙච්ච තැන් තියෙනවා. අරුණි මෙන්ඩිස් අරුණි වර්තමාන පරම්පරාවේ කැපී පෙනෙන චරිතාංගනිලියක් ඒ වගේම රූපවාහිනී නිවේදිකාවක් වශයෙන් උත්ය කටයුතු කරනවා අරුණිත් එක්ක අද අපේ කතාබහ පටන් ගන්න මම ලෑස්ති අරුණි ඔබ වර්තමානයේ ඔබේ ජීවිතය කොහොමද දකින්නේ හරි සංකීර්ණ ප්‍රශ්නයක් ඒක. මගේ ජීවිතේ මම හැමදාම මේ උත්සාහ කරන්නේ يعني මේ මොහොතේ ජීවිතේ. يعني මම හිතනවා ගෙවි ගිය අතීතේවත් උදා නුණු අනාගතේවත් නෙවෙයි ජීවිතේ තියෙන්නේ මේ ගතවන මොහොතේ. එතකොට මේ ගතවන මොහොත ඇතුළේ මට අහුල ගන්න පුළුවන් දේවල්, මට ඉගෙන ගන්න පුළුවන් දේවල් සහ මං අතාරින්න ඕන දේවල් දෙපැත්තම. මම අභ්‍යාස කරනවා ඒක කරන්න කියන්නේ. අවශ්‍ය දේ ලබා ගන්න ඕන නැති දේ අතාරින්න සහ මේ මොහොතේ සතුටින් ගත කරන්න. ඒ නිසා මේ ගතවන ජීවිතේ කොහොමද දකින්න කියලා හෙව මේ මොහොත හරි සතුටින් සැහැල්ලුවෙන් ගෙවන කෙනෙක් විදිහට තමයි මම ආව දකින්නේ. දැන් අරුණි ඔයා කිව්වේ මේ සැහැල්ලුවෙන් කිව්වට ඒක බරපතල කතන්දරයක්. අවශ්‍ය දේ අල්ලා ගැනීම සහ අවශ්‍ය වෙලාවට ඒ වාත ඇරීම. මේක ලේසි පාසු වැඩක් නෙවෙයි විශේෂයෙන්ම ඔබ වගේ තරුණ වයසේ ඉන්න කෙනෙකුට ඔබ දැන් අවුරුදු 50ක 60ක කෙනෙක් කිව්වනම් මේ අතහැරීම ගැන ඒක වෙනම කතන්දරයක්. මේ වගේ ගැඹුරු දෙයක් කොහොමද හිතට කා වැදුනේ? කොහොමද මේක කිට්ටු කරගත්තේ? පසු කාලීනව නම් ජීවිතේට හම්බෙච්ච අත්දැකීම් තමයි. නමුත් ටිකක් පුංචි කාලෙට ගියොත් මම ටිකක් වැඩිපුර කියවපු කෙනෙක්. හැබැයි ඒක මේ පොත්පත් කියවනවා කියලා කිව්වොත් ඒක අසාධාරණයක්. පොත්පත්වලට පොත් කියවපු ප්‍රමාණය ටිකක් අඩුයි. හොයාගෙන පොත් කියවන්නේ මම නඳුනේ නැහැ. හැබැයි මං හැදෙන්නේ මේ මගේ නැන්දයි මමයි. එතකොට මගේ මාමා පුවත්පත් අලෙවි නියෝජිතවරයෙක්. ඒ කියන්නේ ලේක් හවුස් විජය උපාධියගේ ආයතන පටන් ගන්න මුල් කාලේ හිටපු අලෙවි නියෝජිත කණ්ඩායමේ සමාජිකයෙක්. එතකොට ඒ ව්‍යාපාරෙත් එක්ක තමයි මම ගෙදර හැදෙන්නේ. එතකොට රටේ තියෙන ඔක්කොම පත්‍ර ටික මට ගෙදර තිබුණා. මේක හරියට කියෙව්වා. එතකොට ඒ වලින් අහුල ගන්න දේවල්, ඒ වලින් ජීවිතයට එකතු වෙන දේවල් සහ මේ අත්තර ගන්නම බැරි පුරුද්දක් විදිහට මම බුද්ධම විදිහට සින්දුහන කෙනෙක්. එතකොට ඒ වලිනුත් යම් යම් දේවල් මම විශ්වාස කරනවා ජීවිතයට හම් වෙනවා කියලා. ඔය නිකන් ඒ දේවල් රහ වැටෙන එකත් එක්ක ඔන්න පස්සේ පොත් කියවන්න ඕනවා. එතකොට ඒ දේවල් වලිනුත් යමක් ජීවිතයට ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ පන්නරෙත් එක්ක මම ජීවිතය අත්දකින්න තමයි. ජීවිතය අත්දකින්න තමයි අපි හිතන්න සහ ජීවිතයට පුරුදු කරවන්න. දැන් ඔබ මේ ජීවිත අත්දැකීම් ගැන කියව කතාව සඳහා මුල පුරන්න මම හිතන්නේ එක තැනක් මට අහුන ඔබ කිව්ව ඔබ මේ ඔබේ මාමා පුවත්පත් අලෙවි නියෝජිතයෙක් කියලා. කියන්නේ ඔබ මාමත් එක්ක මාමගේ නිවසේ හැදිලා තියෙන්නේ.
ඔව් ඒ කියන්නේ මම පුංචි කාලෙම ඒ කියන්නේ ඒක හරි රස කතාවක් මෙහෙම කතා කරනකොට මේ මං 89 අවුරුද්දේ ඉපදෙන්නේ රටේ ඉතාම කලබල කාලේ. කලබලකාරී වසරක්. එතකොට මම ලැබෙන්න ඉන්නකොට මවට කියලා තියෙනවා මේ නියුන් දරුවන් තමයි ලැබෙන්නේ කියලා. එතකොට මගේ තාත්තගේ අක්කා සහ කියන්නේ මාමා සහ ඇගේ බිරිඳ ඔවුන්ට දරුවන් නැහැ. මේ ඉතින් ඔවුන් කැමති වෙලා තියෙනවා එක් දරුවෙක් හදාගන්න. ඉතින් තාත්තගේ අක්කා සහ ඇත්තටම මේ මගේ මවත් කියනවා ඒගොල්ලෝ ගාව හිටියට වඩා ආදරය සහ රැකවරණය සහ පෝෂණය එතනින් ලැබෙනවා කියන ඒ විශ්වාසය තිබිච්ච එකත් එක්ක හා හොඳයි එක්කෙනෙක්ව දෙන්නම් අක්කේ එහෙනම් කියලා කැමති වුණා කියලා. නමුත් මේ ඉපදිලා තියෙන්නේ මං විතරයි. වෙන කෙනෙක් ලැබිලවත් නැහැ. ටිකක් මේ පෙනුමෙන් ලොකු ටිකක් يعني සාමාන්‍යයෙන් අර ඉපදිච්ච ගමන් ළමයින්ට වඩා හැදුණු ඇඩුණු මේ දරුවෙක් විදිහට තමයි මම ඉපදිලා තියෙන්නේ. එතකොට රෝහලෙන් ගලින් ඇවිල්ලා තියෙන්නේ මහා ගෙදරට. එතකොට ඒ කියන්නේ නැන්දලා හිටපු තැනට. පස්සේ ඉතින් ඒ ආදරය දැක්කම දැන් තාත්තට අක්කාව දැනෙන එකත් එක්ක මේ මාව ටිකක් ගෙදර අරගෙන බැරි වෙලා තියෙනවා. මේවා මේ සුන්දරම කතා නෙවෙයි ටිකක් සමහර තැන්වල හැලහැප්පීම් සිද්ධ වෙලා තියෙනවා. මේ නමුත් ඔබද පවුලේ වැඩිමල? ඔව්. එතකොට මව පළවෙනි දරුවා දෙන්න කැමති වෙයිද පියා අක්කගේ හිත රිද්දයිද ඒ ආදරේ අම්මා වුණත් අම්මට දරුවා අරන් යන්න දෙයිද වගේ ටිකක් සංකීර්ණ කතන්දර ගොඩක් නමුත් මම හැදෙන්නේ එතන ඊට පස්සේ මගෙත් එක්කම මට වඩා අවුරුද්දයි මාස 9ක් බාල මල්ලි කෙනෙක් ලැබෙනවා ඊට මල්ලි හම් වුණාට පස්සේ මම ටිකක් අම්මලගේ පැත්ත මේ ෂේප් වෙනවා මාව ගෙදර ගෙනියන්න ඕනේ කියන තැන නැතුව මම මතකයි මල්ලි ඉන්න කාලෙත් සමහරලාට මේ තාත්තා ඇවිල්ලා මම අරන් යන්න හදලා තියෙනවා නැන්ද මම කාමරය ඇතුළේ දාලා දොර වහ ගන්නවා එකම එක කතාවක් බේර ගන්නම බැරි වුණා මේක හරි සුන්දරයි මේ කතාව එකපාර බේර ගන්නම බැරි වුණා තාත්තා මව අරගෙන ගියා මේ නැන්ද ඇවිල්ලා මට තාම මතකයි අතට හම් වෙලා තිබුණේ පොඩි shopping bag එකක් يعني ඒක පැක් කරලා දෙන්නවත් වෙලාවක් නැහැ අතට හම් වෙච්ච shopping bag එක මේ මගේ කිරි බෝතලේ මගේ කිරි packet එකයි දාලා මේක අරන් යන්න කියලා ගෙනල්ලා දුන්නා. මට සමහර සිද්ධි මතකයි. මම කුඩා දරුවෙක් වුණාට සමහර සිද්ධි මට මතකයි. එහෙම ගිහිල්ලා පහවදා උදේම නැන්ද එනවා මාව හොයාගෙන. ඇවිල්ලා මේ නැන්දයි අම්මයි තර කෙනෙක් සීයා යච්චිත් එක්ක නැන්ද මාව හොයාගෙන ඇවිල්ලා මේ මට හිමීට මමත් කැමති දැන් නැන්දත් එක්ක ඉන්නේ මට අම්මා තාත්තා වෙච්චර හුරු නෑ ඇත්තටම. මට කියන දැන් දවල්ට කෑම කාලා ඔක්කොම ඉන්නා නිකන් කතා කරගෙන ඉන්නා. දැන් මේක විසඳන්න බැරි ප්‍රශ්නයක්. අද කරන්න වගේ නැන්දා ඉමිට කියනවා මේ පුතේ අයිස්ක්‍රීම් ඉල්ලන්න කියලා. ඉතින් මම මේ මං ඉතින් අකක් මුලක් දැන්නේ නැහැ. මං මේ ගෙදර නිකන් මේ දුවිලි එක සෙල්ලම් කර කර එහෙම හිටපු වෙලාව අම්මම කියලා මං කතා කරන්නේ අම්ම මේ අයිස්ක්‍රීම් ඕනේ කියලා මං කියනවා. ආයන් ගෙනා අපි දෙන හන්දියට ගිහිල්ලා අරන් එමු කියලා වෙලා මාව මේ අර හිටපු සෙරපු දෙයක්වත් නැතුව මාව මෙහෙම අල්ලගෙන පාරට එනවා. ඇවිල්ලා පැය ගානකට පස්සේ ගෙදර කට්ටිය බය වෙලා දැන් ගිය වාහනේත් එහෙ ඔක්කොම එහෙ මේ අපි හොයනවා ඒ කාලේ තින් ජංගම දුරකටන එහෙමත් නැහනේ ඊපස්සේ හොයාගෙන හොයාගෙන බලද්දී අපෝ නැන්දලගේ දෙට එනවා ඒනකොට නැන්ද මාව ගෙනද නාවල කවල ඔක්කොම කරලා මාව නිදි කරවල නැලා මම නම් දෙන්නේ නැහැ කියලා අපෝ මේ අම්ම තාත්තව හරවල යවල තිබුණා එහෙම සුන්දර තැන් තියෙන ඊපස්සේ පස්සේ ඒගොල්ලන්ට තේරුණා මාව අරන් යනකට වඩා මේ ඉන්න දෙන එක තමයි හොඳ කියලා කිසිම දවසක එතකොට මේ අම්ම නැති පාළුව දැනිලා නැද්ද? අම්ම නැති පාළුව නැන්ද ළඟෙත් දැනිලා නැහැ. නමුත් දැන් මේ කලාකටයුතු සහ ඒ දේවල් වලට පහසු වෙන්න මම කොළඹ නතර වෙලා ඉන්නකොට සමහර අවස්ථාවල එහෙම මේ අම්මා හෝ නැන්දා ළඟ හිටියා නම් කියලා හිතෙච්ච තැන් තියෙනවා. සහ මේ يعني ඒ අම්මගේ ආදරේ ඒක يعني අර දැන් සමහර අවස්ථාවල මේ අපේ නැන්දා කැමති නෑ දකින්න මම අම්මට ළඟ වෙලා ඉන්න. එයාට එයාට දුක ඇතිනේ. ඒතකොට එයාට ආදරේ අඩුයි වගේ හිතෙයිද දන්නේ නෑ වගේ එකක් හිතෙන්න පුළුවන් එයාට. ඒතර මට ඒක තේරෙනවා. හැබැයි අම්මා එහෙම නෑ. මේ මම පස්සේ ඒක තේරුම් ගත්තේ සහ අම්මගෙන් මම අහලත් තියෙනවා. ඒක ඔයාට දුක නැද්ද එහෙම එහෙම ඉන්න කියලා. ඒකට කියන නෑ ඉතින්. අක්කා සමහරලාට බය වෙන්නේ අක්කගේ හිත දන්නවනේ. ඔයා මොනවා වුණත් අක්කගේ නෙවෙයි කියලා. ඒ නිසා අක්කට වෙන ඔයාව එයාගේ කරගන්න. හැබැයි මගේ හිත දන්නවා ඔයා මොන වුණත් මගේ කියලා. ඒ නිසා මටව බලෙන් ඇති කරගන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒ ඒ ආදරේ තේරෙන්න ඒ පුංචි කාලේ දැනෙන්නේ නැහැ. ඒක يعني මමත් වයසින් වැඩෙන්න වැඩෙන්න ඒ හිතල ආදරේ මොන වගේද කියලා මේ ජීවිතේ සහ
සමහර දැන් පහ වෙනකොට තේරෙනවා ඉතින්. දැන් අරුණි ඔබ මේ කුඩා කාලේ නැඳයි මාමයි එක්ක හැදිっටි. කොහොමද ඔබේ ළමා කාලය ගත වුනේ? ළමා කාලේ කොහොම නිදහස් කියලා කියන්න පුළුවන්. සහ මේ මගේ නැන්දයි මාමයිවත් අම්මයි තාත්තයිවත් කලා ශාස්ත්‍රයට සම්බන්ධ නැහැ. හැබැයි ඒ හතර දෙනාම හොඳ සහෝදරයෝ. හොඳ නිර්මාණ රස විඳින්න, හොඳ චිත්‍රපටයක් බලන්න, හොඳ ගීතයක් රස විඳින්න, හොඳ රූපවාහිනී වැඩසටහනක් බලන්න, හොඳ ටෙලි නාට්‍යයක් බලන්න. ඔවුන් තුළ ඒක ඇඟේම තිබුණා. ඒකට මම හැදෙන්නේ එහෙම පරිසරයක් ඇතුළේ. ඒ නිසාම වෙන්න ඇති සමහර වෙලාවට මමත් මේ ශාස්ත්‍රයට යොමු වෙන්න හේතුවක් වෙන්න ඇත්තේ. මම බලෙන් යොමු කරේ නැහැ. නමුත් ඒක අර දකින දේවල් සහ හෙන දේවල් එක්ක ආසාව ඇති වෙන්නේ නැති මට. ඊට අමතරව ඉතින් බොහෝම ආදරෙන් මාව හැදුවා. මට මතක يعني මගේ වයසේ මගේ පාසලේ සම වයසේ හිටපු මේ බොහෝම මේ සැප සම්පත් තියෙන පවුල් පරිසර ඇතුලේ හැදෙන දරුවන්ට වඩා මම සැප සම්පත් ඉන්න කියලා මට ඇත්තටම කියන්න පුළුවන්. මට එහෙම දුකක් නොදැනෙන්නේ මාව හැදුවර ගිහි ගියේ හැරෙයි කියලා බයට සියලු සැප සම්පත් දුන්නා වගේ වැඩක් වෙන්නේ නැති. නමුත් මම එහෙම බොහොම සතුටින් ගත වෙච්ච ළම කාලයක් මම තියෙන්නේ. ඔබ පාසල් ගියේ? නිගමන යුස්ටඩ් බාලිකා විද්‍යාලයට. යුස්ටඩ් එකේ ජීවිතේ කොහොමද? ඒ කාලේ මේ ඔය කලා කටයුතු වලට සම්බන්ධ වුණාද? පාසලේදී කලා කටයුතු වලට සම්බන්ධ වුණා. යුස්ටඩ් එකේ ජීවිතේ කොහොමද කියලා ඔබේ මේ ප්‍රශ්නේ පටන් ගත්තා. ඒක නිසා ඒකට කියන්න ඕනේ බාලිකා විද්‍යාලයක් වුණාට අපි පිළිවෙල ළමයි වගේ තමයි පාසල ඇතුලේ ඉතින් ඒකෙන් දඟයි. ඇත්තටම දඟයි. මේ ඒක වෙන කොටසක් කලා කටයුතු වලට සම්බන්ධ වුණා. පාසලේ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා. පාසලේ තූර් වාදක කණ්ඩායමට සම්බන්ධ වුණා. අවසාන අවුරුද්දේ බෑන්ඩ් ලීඩර් වෙලත් හිටියා. නර්තන කණ්ඩායමේ සමාජික පිළිටිය අවසන් කාලේ පුරාවටම එතකොට අපි සමස්ත ලංකා මට්ටම ජන කණ්ඩායම් නර්තනවලදී නිවේදන කටයුතු වලට නම් පාසල් කාලේ සම්බන්ධ වීමක් තිබුණෙත් නැහැ. එහෙම ලොකු ආසාවක් තිබුණෙත් නැහැ. හැබැයි ප්‍රිය කරන නිවේදක නිවේදිකාවන් දිහා බලාගෙන ඉන්න පුරුද්ද තිබුණා ඔබ ඇතුළුව. හොඳයි, දැන් පාසලේ ඔබ මේ කලා කටයුතු වල නිරත වෙද්දී අර දඟකාරකමත් එක්ක හැලහැප්පිලි ඇති වුණේ නැද්ද පාසල ඇතුලේ? සෑහෙන තිබුණා. ඒ කියන්නේ පළවෙනිම කාරණේ බාලිකා පාසලක්. දැන් නම් මං හිතන්නේ පිරිමි ගුරුවරු ඉන්නවා අපේ පාසලේ. නමුත් අපි පාසල යන කාලේ ඇත්තටම සර්ලා දෙන්නෙක්වත් දැකලා නැහැ අපි ඉස්කෝලේ. අපිත් ඒ කියන්නේ උසස් පෙළ කළා අන්තිම කාලේ වගේ වෙද්දි තමයි මේ පිරිමි ගුරුවරු අපේ පාසල්වල හිටියේ අපිට දකින්න ලැබුණේ. සහ මේ ඒ හිටපු කාන්තා ගුරුවරියන් අතරත් බහුතරයක් අපේ පාසලෙන්ම ඉගෙන ගත්ත මේ ගුරුවරියන්. එතකොට ඉතින් අර පාසලේ අභිමානයේ විනය සහ ඔය කාරණා ගොඩාක් මේ ඒගොල්ලෝ හිතනවා ඒ ගැන. නමුත් ඉතින් අපිට අපේ දඟකාරකම දරාගෙන ඉවසගෙන ඒවට සමානක දඬුවම් ඉදිරිපවස්තක් තියෙනවා නැතුව නෙවෙයි. හැබැයි සුන්දරයි ඒ දේවල් මතක් කරනකොට. හැබැයි මම දැන් හිතනවා ඒ කාරණා හරි වදයක්. ඉතින් අයිය අපිට මෙහෙම නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ වගේ හිතන අවස්ථා තියෙනවා. නමුත් ඒ ඇති කළ හික්මීම තමයි මම හිතන්නේ අදටත් අපේ ජීවිත ඇතුලේ තියෙන්නේ. ඒ නිසා ඒ ගුරුවරුන්ට අපි සදා ණය ගැති. ඒ හික්මීම අපේ ජීවිතවලට ඇති කළාට. අරුණි ඔබ දැන් වර්තමානයේ ඔබ ටෙලි නාට්‍ය ගණනාවක භූමිකා නිරූපණය කරලා තියෙනවා. චිත්‍රපට කීපයක ඔබ භූමිකා නිරූපණය කරලා තියෙනවා. දැන් මේ භූමිකා නිරූපණය කරපු ප්‍රධාන පෙළේ ටෙලි නාට්‍ය ගැන ගත්තාම ඉතාමත් විශිෂ්ට ඒ වගේම නිර්මාණශීලී අධ්‍යක්ෂවරුන් ගණනාවක් යටතේ ඔබට වැඩ කරන්න හම්බෙලා තියෙනවා. ඔබ ටෙලි නාට්‍ය ජීවිතය පටන් ගන්නේ සුදත් රෝහණ සමග. කොහොමද මෙතෙන්ට මුල පිරෙන්නේ? ඒකත් හරි සුන්දර කතාවක්. මේ දැන් මගේ මාමගේ ළඟම හිතවතෙක් හිටිය ඔබතුමත් සමහරවිට දන්නවා ඇති නිගම ප්‍රදේශ ගාමිණී ජයසේකර කියලා තාත්තා මේ මාමගේ හිතවතෙක්. එතුමා නම් ජීවිතේ අතර නැහැ. මම කීප අවස්ථාවක බොහෝ ගෞරවයෙන් මතක් කරලා තියෙනවා. මේ ගාමිණී අංකල්ගේ හිතවතෙක් තමයි සුදත් රෝහණයා. එතකොට මේ ඒ ගෙදර තිබුණු පුංචි සාදයකදී මේ මාව අඳුන්වලා දෙනවා මේ අනේ සුදත් මේ කෙල්ලගේ වැඩේ ඉස්කෝලේ නටනවා. ඒ රංගපාන එකයි පුළුවන් නම් මේ අවස්ථාවක් දීලා බලන්න කියලා. එතකොට මම උසස් පෙළ ඉවර වෙච්ච ගමම්ම. එතකොට කියනවා හා හරි මම මෙහෙම ළඟදී වැඩකට ලෑස්ති වෙනවා.
තිර පරීක්ෂණයකට මේ කතා කරන්න. එතකොට සුදුසුයි කියලා අපි තෝරා ගත්තොත් ඔන්න සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මම ඒ වෙලේ මට සතුටුයි. නමුත් මම හිතන්නේ නැහැ මේක මේ මේ අවස්ථාව ලැබෙයි කියලා. නමුත් මට එමතුම ලැබෙනවා. දැන් මම තිර පරීක්ෂණයට යනවා. ඒ ගිහිල්ලත් මාසෙකට විතර පස්සේ ඔන්න ආයේ එමතුමක් ලැබෙනවා. මේ ඔබ තෝරාගෙන තියෙන පුංචි චරිතයකට මේ මෙන්න මේ කාලවල රූගත කිරීම වලට සූදානම් වෙන්න කියලා. ස්වයංජාතනා. එතකොට ඔබ මේ මුලින්ම දැන් කියන්නේ ප්‍රසිද්ධ මේ වේදිකාවට එහෙම නැත්නම් ප්‍රසිද්ධ භූමිකාවක් ටෙලි නාට්‍යයක රංගපානෝ ස්වයංජාත චරිතය ලොකු වෙන්න පුළුවන් පොඩි වෙන්න පුළුවන් කාත් එක්කද ඔබට එතෙන්දී හැසිරෙන්න වෙන්නේ රංගපාන්න සිද්ධ වෙන්නේ ඔව් කියන්නේ දැන් එතුමාගේ නිර්මාණ දෙය බැලුවාම ඉන්නෙම බොහොම ප්‍රවීණ සහ දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියක්නේ එතකොට කියන්නේ ලොකු අභියෝගයක් සහ ලොකු බයක් තිබ්බා හිතට කොහොමද මේකට මූණ දෙන්නේ කියලා මට තාම මතකයි මගේ පළවෙනි දර්ශනය මට තිබුණේ අපි 5 දෙනෙක් හෝ 6 දෙනෙක් හිටියයි දර්ශනේ සුදත්‍රෝණයන්ගේ විදිහක් තියෙනවා සම්පූර්ණ දර්ශනයේ සමහර වෙලාවට මේ රුගත කරලා තමයි පස්සේ පොඩි පොඩි ෂොට්ස් වලට යන්නේ. එතකොට එක දිගට ප්ලේ වෙන්නත් ඕනේ. ජනක් ප්‍රේමලාල්, ෆර්නිෂ් රෝෂිනී, අනුරුද්ධිකා පාදකගේ ජගත් චමිල සහ මම මගේ පළවෙනි වැඩේ. අනිත් සියලු දෙනා මේ අත්දැකීම් තියෙන සහ ඒ නිර්මාණය තුළත් ඒ චරිත ඒ වෙනකොට ඔවුන් කරගෙන ඉස්සරහට ඇවිත් තිබුණා මගේ පළවෙනිම දර්ශනේ. ගොඩක් මේ ලොකු ටෙන්ෂන් එකක් ඇත්තටම හිටියේ ඒ වෙලාවේ. නමුත් මං හිතනවා ඒ ඇසුර කියන්නේ ඇක්ෂන් කට් ඇතුලේ රංගපානක පැත්තක තිබ්බහම ඒ ඇසුර ඔවුන් සමග වැඩ කරන්න ලැබෙන එක ඒක මං හිතන්නේ වාසියක්. ඊට පස්සේ කොහොමද ටෙලි නාට්‍ය ජීවිතේ ඉස්සරහට යන්නේ ඊට පස්සේ ඒක මේ මම ඇත්තටම කවදාවත් එහෙම හොයාගෙන ගිහිල්ලා නැහැ අදටත් එහෙම වැඩ හොයාගෙන යනවා කියලා එකක් මට නැහැ එහෙම පුළුවන් නේ සමහරවිට අපිට අන්තර්ජාලය භාවිත කරලා මම ශාස්ත්‍රය තුල ඉන්නවා කියන දේ පෙන්වන්න පුළුවන් එහෙම නැත්නම් බෞද්ධ හිතවත්කම් එහෙම දේවල් භාවිත කරන එහෙම කිසිම මේ හොයාගෙන යෑමක් සිද්ධ වෙලා නැහැ මගේ අතින් නමුත් මට මන් දන්නේ ඒක මොකක් හරි ලැබීමක් වෙන්නේ නැති සමහරවිට එක වැඩක් ඉවරනකොට ඒ කොයි වැඩේ දැකලා තව වැඩකට කතා කරනවා එහෙම නැත්නම් ඒ නිර්මාණය තුළ හිටපු කෙනෙක් මාව වෙන වැඩකට යෝජනා කරලා තියෙනවා ඒ විදිහට මේ ඊළඟ නිර්මාණ වලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. දැන් නම් වශයෙන් මතක් කරේ නැතත් ඒ සියලුම දෙනා බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. කියන්නේ කිසිම පෞද්ගලික හිතවත්කමක්, දැනහැඳුනුකමක්, වාසි ප්‍රයෝජනයක් නැතුව මගේ මොකක් හරි හැකියාවකට හෝ මගේ මම සුදුසුයි කියලා උන්ට දැනෙච්ච දෙයක් එක්ක මම නොදන්න තැනකදී ඔවුන් මාව යෝජනා කිරීම ගැන. දැන් මේ ඔබ රඟපාපු ටෙලි නාට්‍ය දිහා ආපෝ හැරිලා බලද්දී ඔබ වඩාත්ම කැමති නැත්නම් ඔබ වඩාත්ම ප්‍රේම කරන චරිතයක් තියෙනවද? මම සංජාත චරිතෙට කැමතියි. ඒ කියන්නේ ඒක පළවෙනි අත්දැකීම නිසාත් වෙන්න ඇති සමහර විට. සහ ඒක පොඩි කියන්නේ කාලෙන් ගොඩක් කලින් කියන්නේ පෙර කාලික මේ චරිතයක් කියන්නේ මේ වර්තමානයේ තුල නිරූපණය වෙන චරිතයක් නෙවෙයි. ඒතරු පුංචි පොන්න කරල් දෙකක් ගොතලා පොඩි එහෙම අතීතයේ හිටපු විදිහට තමයි මේ ඉන්න තිබුණේ චරිතය ඇතුලේ. සහ සමස්තයක් විදිහට මේ නිර්මාණයට මම කැමති. ඒ නිසා වෙන්නේ මම අදටත් මේ කියන්නේ මම ගොඩක් නිර්මාණ වලට සම්බන්ධ වෙලා නැහැ. නමුත් ඒ ඊට පස්සේ එහෙම කැමැත්තෙන් වැඩ කරපු තැන් තියෙනවා. නමුත් කැමැතිමක මොකක්ද කියලා හිතුවේ ඒක තමයි. සංජානක ලැබුණු අභියෝගාත්මක චරිතය මොකක්ද? එහෙම ඉඩෝර වැස්ස කියන ටෙලි නාට්‍යයේ ඉරේෂ් ලොකපරණාර මහත්මයා අධ්‍යක්ෂණය කරපු මේ ටිකක් මානසික ආබාධයක්ම නෙවෙයි පොඩි يعني සාමාන්‍ය කෙනෙක්ගෙන් පොඩ්ඩක් වෙනස් විදිහක චරිතයක් නිරූපණය කරන්න ලැබුණා. ඒකේ මට මම يعني ඒක අභියෝගයක් සහ ඒක යම්කිසි සංකීර්ණ චරිතයක් විදිහට මම දැක්කේ මේ ඇත්තටම එයාට එහෙම මේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නෙවෙයි. එයාගේ ඒ වටපිටාවේ එයාට ඒ තියෙන ගැටලුත් එක්ක එයා හිමයි කියලා පෙන්නනවා. එතකොට දැන් මම නිවේදනය කරපු අවස්ථාවක මම එක් පාරක් මේ රවි රන්දනියන් ගෙන් අහනවා මේ ජනේලය
චිත්‍රපටයේ ඔහු නිරූපණය කරන්නේ මේ කතා කරගෙන ගොළු චරිතයක් නෙවෙයිනේ කතා කළ හැකි පුද්ගලෙක් හැබැයි කතා නොකර ඉන්න ඒක අපිට දැනෙනවානේ ප්‍රේක්ෂකයාට දැනෙනවා එතකොට ඒක හරි අමාරුයි මේ කතා කරන්න පුළුවන් මිනිස්සුයි මේ කතා නොකර ඉන්නේ කියන එක දනවන්න හරි අමාරුයි මම ඒකටම මූණ දුන්න මම දන්නේ නැහැ මම සාර්ථකද අසාර්ථකද කියන නමුත් මට ඒ ඒ සංකීර්ණ බව දැනුණා රෝගයක් තියෙන කෙනෙක් නෙවෙයි රෝගියෙක් වගේ ඉන්නේ රෝගයක් නැති කෙනෙක් තමයි රෝගියෙක් වගේ ඉන්නේ එතකොට ඒක ප්‍රේක්ෂකයාට දැනිය යුතුයි හැබැයි ඒක මා වටේ ඉන්න අනිත් චරිතවලට නැදෙන්නේ නැහැ ඔබ සිනමාවටත් අවතීර්ණ වෙනවා ඔබ චිත්‍රපට 14ක රංගපාන්නේ නමුත් ඒ චිත්‍රපට තරමක වෙනස් ආකාරයේ විශිෂ්ට ගණයේ චිත්‍රපට ඒ කියන්නේ මොකක්ද කියන්න පුළුවන් ඒ ලෙවල් එතකොට සුනාමි ප්‍රේමේ නම් වගේ චිත්‍රපට වල පළවෙනි චිත්‍රපටයේ ප්‍රේමේ නම් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවානේ සහදක්ෂකවරයෙක් විදියට වැඩ කළ යුතු වෙන දමින්ද මට වෙනම මතයට එතුමා තමයි මාව මේ ඔවුන්ට හඳුන්වලා දුන්නේ නින්දන සහකන්තන හරියට අධ්‍යක්ෂකවරුන්ට ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබිච්ච එකත් ඇත්තට කියන්නේ පළවෙනි සිනමා අත්දැකීම විදිහට ඒක මට අමතක නොවන තැනක් සහ මේ පස්සේ කියන්නේ ප්‍රේක්ෂකෙක් විදිහට ඒ චිත්‍රපටය බලද්දිත් මට හදවතට දැනුණු නිර්මාණයක් ඒක මම හිතන්නේ මේ හරි කලාතුරකින් තමයි කෙනෙක්ට එහෙම මේ දැන් අපිට පළවෙනින්ම මේ සම්බන්ධ වෙන්න ලැබෙන නිර්මාණි මොකක් හරි කමන්නේ සමාහලට අපි සම්බන්ධ වෙනවා නම් අපි හොයන්නේ අවස්ථාවක්නේ නමුත් ඒ අවස්ථාව සහ මේ මගේ රසය කියන දෙකම සතුටු කරගන්න පුළුවන් විදිහ නිර්මාණයක් ලැබිච්ච එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා සහ ඊට පස්සෙත් ඒ ලෙවල් චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා රොහන් පෙරේරා ඒ වගේම ආචාර්ය සොමරත් දිසානායකයන් සුනාම චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා ඒ ඒ සියලු නිර්මාණතුනේ මේ ජීවිතෙත් හම්බුණා කියලා කියන්න පුළුවන්. දැන් අරුණිත් එක්ක කතා කරද්දී මට දැනෙන දෙයක් තමයි හැඟෙන දෙයක් තමයි ඔබ මේ හැම අවස්ථාවකම මේ ඔබට ලැබෙන අවස්ථාවලින් ඔබට ලැබෙන ඔපචුනිටිස් එහෙම නැත්නම් මේ භූමිකා ඒ හැම දෙයකින්ම ඔබ හැම වෙලාවෙම බොහෝ දේවල් උකහා ගන්න උත්සාහ කරනවා. දැනුවත් වෙන්න උත්සාහ ගන්නවා, පෝෂණය වෙන්න උත්සාහ ගන්නවා. දැන් අපි වර්තමානයේ හුඟක් වෙලාවට මේක ලංකාවේ විතරක් නෙමෙයි සමහර මේ විදේශීය නැත්නම් ජාත්‍යන්තර මට්ටමේ යම් යම් තැන්වලදීත් අපි දකිනවා අවස්ථාවන් ගොඩක් තියෙන නිසා මේ අවස්ථාවන් බදා ගැනීමට වෙහෙසෙනවා මිසක ඒ අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට ජීවිතයට වගේම Taman ඒ රංගපාන චරිතවලට උපරිම සාධාරණය ඉෂ්ට කරගන්න උපරිම පෝෂණය ලබා ගන්නට උත්සාහ කරන අය අඩුයි වගේ ගතියක් අපිට වර්තමාන පරම්පරාවේ පේනවා. ඒ කියන්නේ චරිත තියෙනවා රංගපානවා. දැන් ඔබ එක්ක කතා බහින්දී අපිට තේරෙනවා ඊට වඩා වෙනසක්. මොකද ඇයි ඇයි මේ වෙනස කොහොමද මේ වෙනස ඔබේ ජීවිතයට ඔබ කිට්ටු කරගත්තේ? නැහැ එහෙම වෙනස් වෙලා ඉන්නවා නැත්ද නැහැ ශේෂ්ත්‍රය තුළ ඉන්නවා ඕක මම හිතන්නේ ගිරව් දෙන්නගේ කතාව තමයි තාපසය ළඟට වැටෙන ගිරවා මේ සියලු සත්වයන් නිදුක්කේ වඩිරෝගී වෙත්වා කිව්වා පොරු ළඟට වැටිච්ච ගිරවා මරපන් කොට මං කිව්වා ඒ වගේ වැඩක් තමයි මං හිතන්නේ මාමත් මුලින්ම වැටෙන්නේ එහෙම තැනකට එතකොට ඒ පරිසරය ඇතුලේ මට එහෙම ජීවිතය වෙන් ජීවිතේට දේවල් මේ එකතු කරගන්න චරිත මම දකිනවා. ඔවුන්ගේ පිරුණු ස්වභාවයන් දකිනවා. සමහර විට ඒගොල්ලෝ මේ ලොකුවට මේ විභාග පාස් කරලා සහතික තියන අය නෙවෙයි. හැබැයි ඔවුන් ජීවිතය ඇතුළේ ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. අත්කින් ගොඩක් එකතු කරගෙන තියෙනවා. සහ ඒව හරි නිර්ලෝභීව ඊළඟ පරම්පරාවත් එක්ක ඒගොල්ලෝ බෙදා හදා ගන්නවා. මම හිතන්නේ ගැටලුව තියෙන අපේ පරම්පරාවේ අපි ගිහිල්ලා ඒව අහුල ගන්නවාද කියන එක. නැත්තම් ඔවුන් දෙන්න කැමති. එතකොට එහෙම තැනකට වැටිච්ච එකත් එක්ක ඒක નિરાයාසින් මම හිතන්නේ මේ පුරුදු වෙනවා මේ මේක හරි රහයි නේ කියන අර පාට කරපු කලයක් වගේ ඉන්නට වඩා හිස්සලා මේ යමක් ජීවිතේට හොයාගන්න එක මේ ඊට වඩා හරි රහයි ඊට වඩා හරි බරයි කියලා මෙතෙන්ට දැනෙනවා ඔබ දැන් මේ රංගනය කියන්නේ එක පැත්තකින් ප්‍රායෝගික කාර්යයක් වෙනවා
අනිත් පැත්තෙන් අධ්‍යයනය කළ යුතු කාර්යයක් වෙනවා. දැන් ඔබ කිව්වා වගේ එක 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 ක්‍රමයක් තමයි මේ අධ්‍යයනය කරන තමන්ගේ වටපිටාවේ තියෙන දේවල් ඊටාම සියුම්ම නිරීක්ෂණය කරලා ඉගෙනගත යුතු හැම දෙයකින්ම හැම කෙනාගින්ම යමක් ඉගෙන ගැනීම. දැන් අපි උදාහරණයක් හිට ගත්තොත් අපේ හිටපු විශිෂ්ට චරිතාංග නළුවන් වන ජෝ අබේ වික්‍රම සිරිල් වික්‍රමගේ වගේ නළුවන් මේ සියල් ඉගෙන ගත්තේ උන්ගේ චරිත නිරූපණය පිළිබඳව සියල් ඉගෙන ගත්තේ ප්‍රායෝගිකව ලෝකෙ දිහා බලලා වටපිටාව දිහා බලලා. දැන් ඒ වගේම වර්තමානයේ තවත් ප්‍රමණතාවක් තියෙනවා මේ 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 නළුකම පිළිබඳව රංගන වේදයේ පිළිබඳව ඊට වඩා ගැඹුරු ලෙස ශාස්ත්‍රීය විදිහට යම්කිසි දැනුමක් ලබා ගත යුතුයි කියලා. ඔබ හිතන්නේ මොකද්ද? දෙකම වටිනවා. දෙකම අවශ්‍ය. අපිට එකක්වත් බැහැර කරන්න බෑ මම හිතන විදිහට. ඉගෙනගෙන වැඩක් නෑ. රඟපාන්නයි පුළුවන් කියන්නත් බෑ. රඟපාන්න බැරිවත් කම නෑ. ඉගෙනගෙන තිබ්බොත් ඇති කියලා කියන්නත් බෑ. නමුත් මේ ඔක දැන් අර ඔබ උදාහරණයට ගත්ත අපේ ප්‍රවීණ රංගදරයන් වගේම වර්තමාන පරම්පරාවෙත් ඉන්නවා. එහෙම තමන්ගේ හැකියාව සහ ඒ වටපිටාවෙන් පෝෂණය වෙලා තමන්ගේ මේ කලා කටයුත්ත නිවැරදිව නිවැරදි මාවතේ අරගෙන යන රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. මගේ විශේෂයෙන් ගත්තොත් නිවැරදි නිවැරදිවමුත් එහෙමයි. ඒ වගේම ඉගෙනගෙන ඉගෙනගත්ත පළියටම හැබැයි මේක කරන්නත් බෑ. අපි එතෙන්ටත් එකඟ වෙන්න ඕනේ. ඉගෙනගෙන මේ විෂය මොකද්ද කියලා දැනගෙන ඒක හරියට කරන පිරිසකුත් ඉන්නවා. සෞම්‍ය ලියනගේ වගේ. ඉතින් ඒ කියන්නේ ඒ දෙකම ඕනේ මම කියන්නේ. හැබැයි ඒ කියන්නේ මේක තමයි හොඳම මේක තමයි ඕනෙම කියලා අපිට එකකට බර තියන්න බෑ. ඒ දෙකම ඕනේ මම කියන්නේ තමන්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න උත්සාහ කරන කෙනෙක් හරි පුළුවන් කමක් තියෙනවා. තමන්ට පුළුවන් අපි සමහර වෙලාවට හැකියාව නැති වෙන්න පුළුවන්. නමුත් හැකියාවක් තියෙනවා නම් අට්ටුම තරමේ ඒ විෂය සම්බන්ධ ලීවිච්ච පොතක් පතක්වත් කියවන්න හැකියාවක් තියෙනවා නම් විදේශගත වෙලා හරි ඒ අධ්‍යාපනය ලබාගෙන යන්න සහ ඒ අධ්‍යාපනයෙන් ඊට පස්සේ මේ ශාස්ත්‍රය තුළ බෙදාගන්න හරි වටිනවා. ඒක නෑ කියන්නේ ඔබ එහෙම කරලා තියෙනවද? මට නම් තාම ලොකු දුරක් යන්න හම් වෙලා නෑ. නමුත් බලමු පුළුවන් වුණොත් මම කවදාවත් ඒ අවස්ථාව අතාරින්නේ නෑ. දැන් ඔබ මේ රංගන වේදිකාව ගැන කිසිම විදිහක ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබලා නැද්ද? මම අනෝජ වීරසිංහ මහත්මිය යටතේ එතුමියගේ වැඩමුළු වලට සම්බන්ධ වෙලා තියෙනවා. මහේන්ද්‍ර පෙරේර මහත්මිය යටතේ එතුමාගේ වැඩමුළු වලට සම්බන්ධ වෙලා තියෙනවා. පසු කාලීනවත් ඔය යම් යම් අභ්‍යාස වලට ඒ ආයතන දෙකත් එක්කම ගනුදෙනු කරලා තියෙනවා. ඊට අමතරව කැලණි විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපහානි කරන ඩිප්ලෝමා එකක් හදාලා තියෙනවා. ඒක නම් රංගනයම පමණක් නෙවෙයි තාක්ෂණික කාරණාත් ඒ ඩිප්ලෝමා එක තිබුණා හදාරන්න. ඊට අමතරව අර විදේශගත වෙන දැනට නම් තාම එහෙම හිතලා නැහැ. එහෙම මග ලකුණක්වත් නැහැ. නමුත් බලමු එහෙම අවස්ථාවක් ලැබුණත් කවදාවත් ඒක මග අරින කෙනෙක් නෙවෙයි මම. දැන් අරුණිව අපි සමහර වෙලාවට දකිනවා මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේත් ඔබ නිතර මේ ගනුදෙනු කරන කෙනෙක් හැටියට. දැන් සමාජ මාධ්‍ය ජාල භාවිතය පිළිබඳව අපේ රටේ විවිධාකාර වූ මත තියෙනවා. විහපත් මත වගේම අයහපත් මත. ඔබ කොහොමද මේ සමාජ මාධ්‍ය ජාල දකින්නේ මේ ජනප්‍රිය චරිතයක් හැටියට? ඕකේ අර ඕනම දෙක දෙපැත්තක් තියෙනවා වගේ ওই කාරණාවෙදි දෙපැත්තක් තියෙනවා. දැන් අපිට මුළු ලෝකෙම අපේ අත්ලට ඇවිල්ලා තියෙනවා නේ. අපේ ඇඟිලි තුඩු වලට ඇවිල්ලා තියෙනවා. ඉස්සර නම් නෑ. දුරකථන අංකයක් වුණත් මම හිතන්නේ ඔබේ පරම්පරාවට ඒ කාලේ කතා කරපු දුරකථන අංක තාම මතක ඇති. නමුත් අපේ පරම්පරාව වෙනකොට සමහර වෙලාවට ගෙදර දුරකථන අංකයක් මතක නැති තැනට ඇවිල්ලා තියෙනවා. ඒත් ওই තාක්ෂණික දියුණුවත් එක්ක තමයි. ඒ වගේම කරර මං කියවගේ හොඳ පැත්තකුත් තියෙනවා. ලෝකේ යහ කොනේ වෙන දෙයක් අපිට මොහොතින් දැනගන්න පුළුවන් සහ ඒක තවදුරටත් හොයන්න ඕන නම් ඒ පහසුකමක් තියෙනවා. දැන් සමාජ මාධ්‍ය මේ භාවිතාවේදීත් මම හිතන්නේ ඕක තමයි. දැන් මම පෞද්ගලිකව මුණ දීපු කාරණාවක් මට මම ওই පොතක හරි ගීතයක හරි එහෙම මට හිතට දැනෙච්ච තැනක් තියෙනවා නම් මම පුරුද්දක් විදිහට දැන ටිකක් සෑහෙන අඩුයි වැඩේ කරනවා.
මේ මගේ වෝල් එකේ ලියන්න පුරුදු වෙලා හිටියා ඒක. ඒ අදාළ රචකයාගේ මේ නමත් සමග මම මට හිට ගත්ත කොටස මම මේ ලියන්න පුරුදු වෙලා හිටියා. ඒ අතරින් පතර මට හිතිච්ච දේවල් මම ලියන අවස්ථාවක් තිබුණා. මට මගේ මිත්‍ර සමාගම් ඇතුළේ ඔන්න එනවා මට චෝදනාව කොහොම ලියන්න බා පර්සනල් ලයිෆ් කියලා ගන්න මිනිස්සු ඔයාට මේ ප්‍රශ්න කියලා හිතයි. එහෙම ප්‍රතිචාරයෙන් නිතර ඒක වැරද්දකුත් නැහැ ඉතින් ඇත්තටම. ඒ කියන්නේ අපිට පුළුවන් ද Facebook account එකක් කරා Instagram account එකක් කරා මිනිස් එක්කම ඉන්න. එයාගේ ජීවිතේ කියවන්න. බෑනේ. ඒක වැරදි. හැබැයි ඒ වගේම එක දැන් මම ඇත්තටම මේක උත්සාහ කරේ මම දැන් මගේ තුන් පොතක කොටසක් මම දැම්ම කියලා. පොත මොකද්ද කතෘ කවුද කියන එකත් එක්ක මම දාන එක. මම ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේක රහ වැටෙන තව කෙනෙක් පොත හොයාගෙන කියවයි. මේ ගීතේ කොටස රහ වැටෙන කවුරු හරි මේ ගීතේ හොයන්න අහයි. වගේ එකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. පෞද්ගලික කාරණාත් සමහර තැන්වල නැතුව නෙවෙයි. නමුත් මගේ ප්‍රධාන බලාපොරොත්තු කියන්නේ මට මම මේ ජීවිතේට කැමති නම් මගේ පෞද්ගලික ජීවිතේට ඒක සම්බන්ධ නැහැ. මම ගෙදර ඒක තනියම ආනරෙන්න ඕක Facebook එකේ දාලා වැඩක් නැහැනේ. දැන් මම Facebook දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ තව කවුරු හරි මේ මගේ මිතුරන් හරි කවුරු හරි මේක දැකලා මේ නිර්මාණය ඇසුරු කරයි කියන බලාපොරොත්තු. නමුත් ඒක සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි බොහෝ දුරට. සමහර ඉන්නවා එහෙම ඒක ඇල්ල අල්ලගෙන ඒක හොයන ඒ ගීත කොටස් එහෙම සමහරවිට මගෙන් අහලත් තියෙනවා ඒ මොකක්ද ඒ ගීතේ මොකක්ද ඒ ගීතේ කවුද ලියලා තියෙන්නේ ලින්ක් එකක් තියෙනවා නම් එවන්න සින්දු අහන්න ඕනේ එහෙම අවස්ථාවක් තියෙනවා නැතුව නෙමෙයි හැබැයි එහෙම වෙන අවස්ථා හරි අඩුයි. එතකොට මේ අපි පුරුදු වෙලා ඉන්නවා අපි මේ දකින මේ Facebook එකකින් හරි Instagram එකකින් හරි මිනිස්සුගේ ජීවිතේමයි හරි මේ සුන්දර ජීවිත තියෙනවා මේ ඇත්තට කඩාවට. හැබැයි අපි හිතන්නේ සුන්දරයි කියලා අර Facebook දැක්කම. වෙයි සමහර ජීවිත තියෙනවා මෙහෙම යම් යම් දේවල් ලියනවා වැඩි Facebook එකේ පේන්නේ නැහැ. සමහර ලාට ඉන්නවා සමහර ලාට ඇත්තෙත් නැහැ. සමහර ලාට අයින්ම වෙලා ගිහලා ආයෙ ටික කාලෙකින් එන චරිත ඉන්නවා. පෞද්ගලිකව හම්බලා කතා බහ කරනකොට හරිම සුන්දර මිනිස්සු. ඔබට කිසියම් අවස්ථාවක ජීවිතයේ දැන් ඔය මුහුණු පොත එහෙම නැත්නම් ඉන්ස්ටාග්‍රෑම් එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අර්බුදවලට ගැටලු වලට එහෙම නැත්නම් වෙනත් පටලිලි වලට මුහුණ දෙන්න වෙච්ච අවස්ථාවක් තියෙනවද? මුහුණු පොත හරහ නෙවෙයි ඒ සමහර වෙලාවට එක එක සයිස් වලින් ගොසිප් එහෙම මේ ගිය වෙලාවල් දින ඒව ලොකුවට ඉතින් ප්‍රසිද්ධුනේ මමත් ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි නිසා ගොසිප්ත් ගොඩාක් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. එහෙම මේ පුංචි පුංචි ඔය ගොසිප් දෙක තුනක් ගිය අවස්ථා තියෙනවා නැත්තේ නැහැ. මුහුණු පොතේ නම් මීට වසර මං හිතන්නේ 3කට විතර උඩදී වගේ ඇත්තටම මේ අපේ කලා ශාස්ත්‍රයටම සම්බන්ධ කෙනෙක්ගේ account එකකින් මට පුංචි link එකක් එනවා. එතකොට දැන් දන්න කෙනෙක්නේ. එතකොට මම මේක ක්ලික් කරලා බලනවානේ. බලනකොට ඇත්තටම මේ ඇයගෙත් මේ account එක hack කරලා මේ ඇත්ත කෙනා නෙවෙයි මට එවන්නේ link එක. එතකොට මම විශ්වාස කරන්නේ ඒ කෙනා කියලා. එතකොට මම ඒක ක්ලික් කරනවා. එහෙම වෙලා මගේ account එකත් hack කරලා තිබුණා. මේ බොහොම මාරුවෙන් දවස් 5ක් විතර ගිහිල්ලා තමයි ආය නැවතත් හදාගත්තේ. ඒක මට account එක පාවිච්චි කරන්න බැරි වෙච්ච එක නෙවෙයි මට තිබිච්ච ලොකුම දුක. ශේෂ්ත්‍රේ දැන් ශේෂ්ත්‍රය තුළ වැඩ කරන බොහෝ ජනප්‍රිය චරිතේ ඉන්නානේ අපේ මේ account එකේ. ඒ හැමෝටම අර link එක යවල තිබුණා මගේ account එක හරහා. ඒ කියන්නේ මම සෑහෙන අපහසුතාවයකට පත් වුණා. ඒක දැක්කහම මොකද්ද මම කරන්නේ ගාවට කියලා. පුළුවන් හැමෝටම පෞද්ගලිකව කතා කරා. පුළුවන් හැමෝටම මැසේජ් එකක් දැම්මා මේ මම නෙවෙයි මෙහෙම ප්‍රශ්නයක් වෙලා තිබ්බ කියලා public post එකකුත් දැම්මා මම. ඒ අර නිති වෙන විකල්ප නැහැ ඉතින් ඒ වගේ දේවල්. ඒක තමයි මම කියන්නේ මම පෞද්ගලිකව කියන්නේ මට හිතා ගන්න බැරුණ මොකද්ද කරන්න මේකට කියලා එහෙම මොන්නේ නැහැ. අර වගේ ඉතින් පුංචි පුංචි gossip නෙච්චර හිතන්නේ නැහැ. දැන් අරකින් පාඩමක් ඉගෙන ගත්තද? ඔව්. දැන් දන්න කෙනෙක් link එකක් කියවුවා. ඒක click කරන්න යන්නේ නැහැ. අරුණි දැන් ඔබ මේ රංගනයට අමතරව අපි දකිනවා ඔබ මේ පූර්කවරයක් හැටියට නිවේදිකාවක් විදිහට කොහොමද මේ 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 පැත්තට දැන් පාසල් යන කාලයේදීවත් මේ නිවේදන කටයුතු වලට සම්බන්ධ වෙන්න අදහසක් නොතිබුණු ඔබ කොහොමද මේ නිවේදිකාවක් වෙන්නේ? මේ ගැන මම පෙර අවස්ථා කිහිපයක් කියලා තියෙනවා. මේ මම හැදිර නැන්දයි මාමයි ගාවනේ
මගේ නැන්දගේ ප්‍රියතම නිවේදිකාව තමයි රේණුකා බාලසූරිය මහත්මිය. එතකොට මේ ඔන්න ওই කාලේ මම උසස් පෙළ කරලා ඉදිරි ඉන්න يعني මුල්ම මාස කීප ඇතුළත පුවත්පත් දැන්වීමක් ඇය දකිනවා. ජාතික ලොතරැුයි මණ්ඩලයට අලුතෙන් නිවේදක නිවේදිකාවන් බලවා ගන්නවා අය දුප්පත් එවන්නේ. ඉතින් දැන් ඇයගේ හීනේ මාව නිවේදිකාවක් කරන එක නෙවෙයි රේණුකා බාලසූරිය මහත්මියව මොහොතකට හරි ඇත්තට දකින එක. ඉතින් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන මට කියනවා මේකට දාන්න කියලා. මම කියනවා මට නම් බෑ. මට පුරුදු නෑ මම ඇත්තට මේ මොහොතේ කියන මට නම් බෑ ඔය බෝල කරකවන්න යන මට ඔක තේරෙන්නේ නෑ. මං කිව්ල මොනවද කරන්න කියලා. එතකොට නැන්දගේ උත්තරය වෙන්නේ මේ නෑ ඉතින් මට බැරි නම් ඔයාව ගන්න නෑනේ. දාලා බලමු කියලා. ඉතින් හා කියලා ඔන්න දානවා. ඇප්ලිකේෂන් එක මම ඇත්තටම අස්සම් කරනවා විතර ඇය තමයි ඔක්කොම මේ ආධුන් පත්‍ර සකස් කරලා යවන්නේ. කුමාරී සමුක පරීක්ෂණ සහ තිර පරීක්ෂණ ගණනාවකින් පස්සේ ජාතික ලොතරැුයි මණ්ඩලයටත් ජාතික රූපවාහිනියටත් ස්තුතිවන්ත වෙන්න ඔන්න ඉතින් නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබෙනවා. නිවේදිකා ජීවිතය ගැන ආපහු හැරිලා බලද්දී ඔබ දැන් මේ ලොතරැයි වලට පමණක් සීමා වෙලාද නැත්නම් එතනින් ඔබට ගිහිල්ලා තියෙනවද? ලොතරැයි වලට අමතරව වැඩසටහන් කීපයක් කරලා තියෙනවා නැත්නම් නැහැ. නමුත් නිවේදිකාවක් විදිහට හඳුනන්නේ නම් මාව ලොතරැයි වැඩසටහන් හරහා තමයි. ඒක මේ ඒක ඇත්තටම හිතාගන්න තමයි බොහොම සීමිත වෙලාවක්. يعني අපි ඔපේන්නේ ඇත්තටම විනාඩි 6ක් 7ක් වගේ කාලයක්නේ. ඒකත් හැමදාමත් නැහැ. නමුත් ඉතින් ඒ හරහා තමයි හඳුනගෙන තියෙන්නේ. සමහරවිට පැයක ප්‍රෝග්‍රෑම් එකකට වඩා අර විනාඩි 6 7 ලොතරැයි මිනිස්සුන්ට මතක තියෙන වෙලාවල් තියෙනවා. මම ටිකක් නිවේදන කටයුතු වලට ඇත්තටම බයයි. ඒක මේ මම හිතන්නේ ඒක ලොකු වගකීමක් කියලා. يعني මේ මොහොතේ ආරම්භ නිවේදනය කරන්න තියෙන මොකද්ද කතා කරන්න තියෙන කියලා එහෙම නිකම් මේ දරුවට ගාලා සූදානම් වෙලා ගිහිල්ලා කරන්න පුළුවන් කඩක් නෙවෙයි කියලා මම මේ විශ්ය හඳුනගෙන තියෙනවා. ඒකත් එක්ක මේ එහෙම හිතේ බයක් තියෙනවා. ඒ සූදානම මදි එක්ක වෙන්නේ නැති සමහර يعني මම හිතනවා මම සූදානම් නැහැ කියලා එතෙන්ට. ඒ නිසා වෙන්නේ නැති සමහර අවස්ථා නම් ටිකක් බය කියලා මම හරින වෙලාවලුත් තියෙනවා. නමුත් ලොතරැයි වලට අමතරව වෙනත් වැඩසටහන් කරලා තියෙනවා. සජීවී වැඩසටහන් පවා කරලා තියෙනවා. අරුණි දැන් ඔබ කුඩා කාලේ ඉඳලා ආපු ගමන් මග අපි මෙනෙහි කරද්දී දැන් මේ අම්මලා දෙන්නෙක් එක්ක අම්මා සහ නැන්දත් එක්ක දැන් කොහොමද මේ ඒගොල්ලෝ ඔබේ ජීවිතයට සම්බන්ධ වෙලා ඉන්නේ? දැන් පුංචි කාලේ ඉඳලා එහෙම මේ ලොකු බලපෑමක් මට තිබුණේ නැහැ. يعني අවශ්‍ය මඟ පෙන්වීමත් එක්ක හැදෙන්න ඕන නිදහස මට දීලා තිබුණා. يعني මොනවාද කරන්න කැමති දේ කරන්න නිදහස දෙනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් කුටුවක් නගින්න හැදුවොත් වැටෙන්න තියෙන තියනවා නම් පුතා නගින්න එපා කියලා නෙවෙයි මට නැන්ද කියන්නේ. තවකර නැංගකොත් වැටෙන්න පුළුවන් කියලා. ඒතකොට සමහරලාට නගින් නැතුව හිටපු අවස්ථාවක් තියෙනවා. නැගලා වැටිච්ච අවස්ථාවක් තියෙනවා. ජීවිතෙත් එහෙම තමයි. ඒ කියන්නේ මේ මොහොතෙදිත් ඒ කියන්නේ ඒ දෙන්නම බොහොම මේ මම වෙනත් වැඩසටහනක ගීත තෝරන වැඩසටහනක තෝරපු ගීතක මේ කියලා තියෙනවා මට ඒ දෙන්නා දැන් මේ මොහොතේ ඇත්තටම දැනෙන්නේ අර මහමෙර වගේ ඔබ නොතොඩා බලවමි කියලා තියෙනවා. ඒ වගේ තමයි. ඒ කියන්නේ මං කරන කියන දේවල් දිහා ඒ දෙන්න බොහොම නිශ්ශබ්දව හැබැයි හයියට බලාගෙන ඉන්නවා. ඒ හයිය මට මායියක්. ඔබේ ජීවිතයට බලපෑම් තියනවාද ඒ දෙන්නගෙන්? එහෙම නැත්නම් තාමත් කියන්නේ නැග්ගොත් වැටෙන්න එපා කියලා විතරද? තාමත් කියන්නේ නැග්ගොත් වැටෙන්න එපා කියලා තමයි. සමහර වෙලාවල ඉතින් පුංචි පුංචි මතක් කිරීම් නම් තියෙනවා. මේ දැන් ඉතින් හරි නේද වයස හරි නේද වගේ කියන වෙලාවල් තියෙනවා නැත්නම් නෑ. අම්මලනේ සාම්ප්‍රදායික කියලා නැති වෙන්නම බෑනේ. මේ එහෙම ඇරෙන්න ලොකුවට බලපෑම් නැහැ. සමහර විට මං හිතන්නේ මට නිදහස දෙනවා කියන කාරණාවත් එක්ක ඔවුන් මම විශ්වාස කරනවා ඇති. ඒ විශ්වාසෙත් එක්ක වෙන්න ඇති මට එහෙම නිදහස ඉන්න ඉඩ දීලා තියෙන ඒත් එක්ක ඉතින් පොඩි පොඩි මතක් කිරීම් තියෙනවා නැත්තේ නෑ. ඒව බලපෑම් විදියට ලඟු කරන්න පව්. අරුණි මේ ජීවිතේදී ආපහු හැරිලා බලද්දී ඔබ වඩාත්ම මේ කම්පාවට පත් කරපු නැත්තම් ඔබ වඩාත්ම ඍදුමකට බඳුන් වෙච්ච අවස්ථාව මොකද්ද? මම
එක දවසක් වුණා මගේ ලොතරැයි වැඩසටහන වලට එවකට දැන්නම් ස්වාධීන රූපවාහිනී සේවය විකාශනය වෙන්නේ. නමුත් ඒ කාලේ ජාතික රූපවාහිනී විකාශනය වුණේ ලොතරැයි වැඩසටහන. ඔබට රූපවාහිනී නිකුත් තැනක් නෙවෙයිනේ. මම අර මේ දොරටුවේ ඇතුළට යනකොටම ලොබීගේ දොර ඇරෙනවා. ඇතුළට යද්දිම මට දුරකථන ඇමතුමක් එනවා. එන්නේ මගේ මාමගේ පුතාගෙන් කිය අශාන් අයියා නැති වෙලා. එන මගේ මල්ලි. මං හොදක් කල්පනා කරනවා මොකද්ද කරන්න කියලා. මං ඒ තප්පරයක් ඇත්තට මේ කෝල් එකේ මං ඉන්න උත්තර නැතුව ඊට පස්සේ මම අහනවා ගෙදර ගන්නවද කියලා. නෑ කතා කරේ නෑ තමයි. මොකද මල්ලි පැයක් කොහොම ඉන්නවා. මං එනවා. ගෙදරට කියන්න එපා පැයක් කොහොම කල්ලාගෙන ඉන්න කොහොම හරි මම එනවා. මොකද අපේ මල්ලිලා ඇක්සිඩන්ට් වෙලා තිබෙද්දී ඇත්තටම මේ ගොඩක් කොළඹින් දුර මේ කන්තලේ ප්‍රදේශයේ. එතකොට සෑහෙන පැටලෙවිලි ගොඩක් ඒ මොහොතේ. අනෙක් එක අප්‍රේල් 30 කියන්නේ පහුවෙනිදා මැයි පළවෙනිදා නිවාඩු දවසක් කොහොම වුණා මේ ඉස්ට ඇටැක් එක සිද්ධ වෙච්ච අවුරුද්ද කොහොම නිකන් ටිකක් අර්බුද ගොඩක් මැද්දේ මට ඒකක්වත් නෙමෙයි මතක් වුණේ. මාව වෙවුලන්න ගත්තා මම මල්ලි නෑ කියන එකත් එක්ක මට වෙවුලන්න මට ආපහු ඒක ස්ථීර කරගන්න ඕනා. දැන් මාවත් පුතත් ඒක තහවුරු කරගන්න නැතුව මට කතා කරන්නේ නැහැ. නමුත් ඒක මටම තහවුරු කරගන්න උවමනාවක් තිබුණා. ඒ නිසා මම ඒ එතනම ලොබී එකේ හිටපු තැනම ඉඳගෙන මම මගේ යාළුව දෙන්නෙක්ට කතා කරලා කියනවා එහෙම එකක් මම කාටවත් කියන්නේ නැහැ. මට පුළුවන් නම් මේ අදාළ රෝහල් වල පොලිසිය වල දුරකථන අංක මට එවල කියන්න. ඔව රූප හැන්නේ ඉන්නේ. මම මේ වැඩේ ඉවර කළා තමයි එළියට බහින්නේ කියලා. මේ මම කියන මට ඇත්තටම ඒ වගේ එතන වගේ කීමත් මගේ හිත ඇතුළේ වැඩ කරා. මට කොච්චර මට වේදනාවක් වුණත් ඒක කඩාගෙන මෙතන මම දුවන්න ඕන එහෙම එකක් මට ඇත්තටම හිතුන්නේ නැහැ. හැබැයි මම ඒ මොහොතේ හිතුවා මම මෙතන කාටවත් කියන්නේ නැහැ කියලා. ඒක කිව්වනම් මට හරි අමාරුයි. ඒක ඕම් විස්තර අහනවා මම විස්තර කියනවා මටත් කරගන්න දෙන්න මම කාටවත් කිව්වේ නැහැ. මට තාම මතක ඊට පස්සේ මම ගිහිල්ලා මේකප් එකට වාඩි වෙනවා මාව වෙවුලනවා. මට ඒ මේකප් කරපු අයියා මගෙන් මොකුල්ලන්ගේ කොල්ල තරහ වුණාද කියලා තමයි ඇහුවේ. ඒ කියන්නේ මම ඒත් hina වෙලා මෙහෙම මෙහෙම ගල අතින් මේකප් එක දාන්න කියලා මම ටිකක් මේ ටිකක් විහිළු කරගෙන මේ වැඩි පිරිසක් නැත්නම් ජංගම දුරකථනයේ පුංචියට සින්දුවක් දාලා පැත්තකින් තියාගෙන ඉන්නේ. එහෙම තමයි මේ වේශ නිරූපණාගාරයේ සූදානම් වෙන්නේ. එදා මම සම්පූර්ණයෙන් වෙනස් කියලා පස්සේ කැට්ටේ කියනවා වැඩසටහන කරනවා. වැඩසටහන කරලෙවලා මං කාටවත් මොකුත් කියන්නේ නැතුව සැනින් එළියට එනවා. මං දුරකථනය ළඟ තියාගන්නේ නැහැ සාමාන්‍යයෙන් වැඩ කිද්දී. එතකොට ඇවිල්ලා එද්දි මට අර අදාළ අංක ටිකක් ඇවිල්ලා තියෙනවා. මට කතා කරන්න ඕනේ නැහැ. ඕනුත් කතා කරලා තහවුරු කරගෙන තිබුණා මල්ලි නැති වෙලා කියලා. මට හැබැයි අර සංවේදීම අවස්ථාව අහපු නිසා ඒක අවස්ථාවක් නෙමෙයි. ඒ හැඟීම සමහර විට ඒ හැඟීම මේ මොහොතේ මං හිර කරගත්ත නිසා වෙන්නත් පුළුවන්. තාමත් ඒ මෙතෙන්ට දැනිච්චේ අමාරුව ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මට මතකයි මේ මල ගෙදරත් මම බොහොම හයියට හිටියා. එහෙම සැලිච්ච කෙනෙක් නෙවෙයි. ඒ කාලය තුලත් දවස් 10කට විතර පස්සේ තමයි මම නැවත මගේ කොළඹ නවාතැනට එන්නේ. ඒ ආවට පස්සේ තමයි ඇත්තටම මේ මට කෑ ගහලා ඇඬෙන්නේ. නැත්තම් මම ඒ හිර කර ගැනීම මම හිතන්නේ සුදුසු නෑ කියලා. කියන්නේ අයියට ප්‍රශ්නයක් ආවම අයියට මොන දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක ටිකක් අමාරුයි. ඒක ඊට පස්සේ ඒ මොහොතේ පිට කරන්න තියෙන දේවල් දරාගෙන හිටියම සමහරවිට ඒක ජීවිත කාලෙම මේ ගලවන්න බැරි වේදනාවක් විදිහට තැන්පත් වෙනවා කියලා මම හිතනවා. ඒ අත්දැකීමත් එක්ක ඒක තමයි සසලෙච්චම අත්දැකීම. මොහොත කියලා කියන්න අමාරු ඒක අත්දැකීම. අරුණි ඔබ දැන් කලාකාරියක් හැටියට විශේෂයෙන්ම රංගන වේදිනියක් හැටියට අනාගතය ගැන මොකද ඔබ හිතන්නේ? ඔබේ රංගන ඔබ කියන්නේ කලාත්මක ජීවිතය පැත්තෙන් ගත්තොත් දැන් නම් ඇත්තටම මේ ලෝක වසංගත තත්ත්වෙත් එක්ක සියලු ශේෂ්ත්‍ර තියෙන අර්බුදකාරී තත්ත්වයකනේ. ඉතින් එහෙම ඒ තියෙන ගැටලු ටික තියෙනවා පොදුවේ ගත්තම. ඊළඟට ඇත්තටම අපිට අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා වෘත්තිමය කලා ශිල්පීන් ශිල්පිනියන් විදිහට පැවැත්මක් හදාගන්න හරි අමාරුයි. බෑම කියලා කියන්න බෑ. එහෙම පිරිස් ඉන්නා නැත්තේ නෑ. නමුත් ඒක හරි අමාරුයි අපේ රටේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ මම දන්නේ නැහැ කොයි සමකට යන්න වෙයිද කියලා. මේ නමුත් මම මේ විෂයට හරි කැමතියි.
මම මේ විෂය හොයන්න කැමතියි. මම මේ විෂය තුළ යෙදෙන්න කැමතියි. මම හරි ආදරෙයි මේ විෂයට. ඒ නිසා මට මේ විෂය අතාරින්න හිතිලා නැහැ තාම. එහෙම ගිහිගේ හැරෙන්න තරම් කලකිරিলা නැහැ තාම. එහෙම දවසක් උදා වේද දන්නේ නැහැ. මේ නමුත් දැනට ඉතින් අර මම කිව්වා මම මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක් නිසා ලැබෙන විදිහට මේ නිර්මාණයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යන එක තමයි සරලවම ආසන්න වශයෙන් තියෙන පුංචි බලාපොරොත්තු. කවදා හරි දවසක එහෙම ඉන්න බැරි වුණොත් බොහෝ දුරට බැරි වෙන්න තියෙන ඉඩකඩ තමයි තියෙන්නේ අර මං කියපු ගැටලුත් එක. එහෙම වුණොත් මම කියන්නේ අර මාමගේ මට ලැබිච්ච ව්‍යාපාර වලටත් මං සම්බන්ධ වෙලා හිටියා. ඇත්තටම දැන් නම් කියන්නේ ඒව මුදලින්ම වෙන අයට පවරලා ඒවලින් ටිකක් මිදිලා ඉන්නේ. නමුත් එහෙම මොකක් හරි මගේ ව්‍යාපාරයකට හරි පුංචියට කියන්නේ මට මා බලා ගන්න පුළුවන් දෙයක් කරගෙන පාඩුවේ ජීවත් වෙයි. ඒ හයිය තියෙනවා. ඒ හයිය තියෙනවා. හොඳයි. ඒ තමයි අරුණි මෙන්ඩිස්.